රුවන් චාමර දුර්ලභව මනුස ජීවිතය ලැබුණේ. නාග ලෝකේ ඉඳලා මහානකමට ආසාවෙන් නයෙක් විස්මාරු කරගෙන මහාන වුණා. නයින්ගේ ස්වභාවය තමයි නිදා ගන්නකොට අනිවාර්යයෙන්ම මේ කොච්චර විස්මාරු කරන හිටියත් එයා නයික් වෙනවා නිදා ගන්නකොට. ඊට පස්සේ මෙයා සක්මන් කර කර භාවනා කරනවා. දවස ඒ කුටියේ තව ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ හැමදාම පාන්දර දෙකට විතර සක්මන් භාවනාවට යනවා. ආයේ පාන්දර පහට එන්නේ කුටියට එළියට ගිහිල්ලා. හැමදාම එහෙමයි. දැන් මෙයා ස්වාමීන් වහන්සේ ඉන්නේ නැති බව දැනගෙන නිදාගත්තා. ඔන්න දැන් නයෙක්. ඉද පොදක් වැටුණා. වැහි පොද වැටෙන නිසා එළියට ගිහින් ස්වාමීන් වහන්සේ ඇතුළට ආවා. ඇවිල්ලා දොර අරිනකොට කාඹරෙන් එකයි නයා කෑ ගැහුවා. අවට කුටිවල ස්වාමීන් වහන්සේලා වැදියා. ඇයි කියනු නයෙක් හිටියා. දොර ඇරලා බලමු නයෙක් නෑ. ඇඳුඩාට ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. කිව්වා ඔබ නයෙක් නේද? ඔව් කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට කැඳගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා නාංග ලෝකී ඉපදුන කෙනා නිවන් දකින්න මහන්සි වෙන්න එපා කිව්වා. ඔබ ගොඩාක් පිං කරන්න කිව්වා මිනිසෙක් වෙන්න. ඇයි මේ චීවරේ ශරීරේ දරන්න පුළුවන්නේ මිනිසෙකුට. ඒ නිසා නාග ලෝකේ ඉඳලා ඔබ මිනිස් වෙලා ඇවිල්ලා තියෙනවා නම් යම් කෙනෙක් ඒ නාග ලෝකේ ගොඩාක් පිං කරලා 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 තමයි මනස ලෝකෙට ආවේ. දැන් තියේ මොකද්ද? ජම්ම ගතියට හිත වැටිලා 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 ආපහු ආපු තැනට යනවා. ඇයි දෙයනේ මෙච්චර පින් කුසල් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි ආපු ආපු ලෝකවලට යන්නේ? තමන්ගේ අඩුපාඩු වලට හිතෙන් ගරහන්න ඕන. උඹ හැදෙන්නේ කවදාද කියන පණිවිඩේ හැමදාම හිතට දීලා තියෙන්න ඕන. මේ බණ කියනකොටත් ඔබට තම තමන් ගැනම පෙනෙනවා ඇති මගේ ජීවිතේ මෙහෙම වැරදි තියෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේ ධර්මයක් මතක තියාගන්න. පින් කරන කෙනා කුසල් කරන කෙනා සුගති යනවා. පව් කරන කෙනා නරක ලෝකවලට යනවා. හැබැයි පව් කරන කෙනා නරක ලෝකවලට යන්නේ පවින් අත්මිදුන කෙනා නෙවෙයි. ඔබ මේ වෙනකොට යම්කිසි වරදක් ඔබගේ ජීවිතේ තියෙනවා නම් ඒක දිගටම කරගෙන ගියොත් තමයි ඔබට මේ විපාකයේ විදිහට නරක ලෝකයක් හම්බ වෙන්නේ. අද මේ ධර්මය අසද්දි ඔබ අද ඒක නතර කරනවාද? ඔබ මැරෙන්නේ වැරදි අත්හැරපු කෙනෙක් විදිහට. වැරදි අත්හැරපු අය නරක ලෝකෙට යන්නේ නැහැ. ඇත්තටම වැරදි අත්හැරපු අය නිවන් දැක්කා. වැරදි අත්හැරපු අය මඟපල් ලැබුවා. ඉච්ඡර උත්තරීතර දෙයක් පවා වැරදි අත්හැරීමෙන් ලැබුවා නම් වැරදි අත්හැරීමෙන් දෙව්ලෝකට යන්න බාධා නැහැ. ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා තමයි එක එක ලෝකවලින් ආපු අය නිසා තමයි මිනිස්සු අතර අපිට එක අදහසකට එන්න බැරි. එක අදහසකට එන්න බෑ. සමහර අය හංගනවා හරියට. දැන් අපි කිමු කාන්තාවක් ගත්තොත් කනකර රත්තරන් ආභරණ වලට ආසයි. ඒ නිසානේ මේ රත්තරන් බඩු කඩේකට ගිහිල්ලා ලස්සනට බඩු අරන් එන්නේ. මෙයා මේක ගෙනල්ලා හංගනවා. මුළුබුළු වල දානවා. එතකොට එයාට හංගන ගතියක් ඇවිල්ලා. ඒ කියන්නේ සංසාරේ සමහරට බහිර වේවත් වෙලා ඉන්න ඇති. ඒක එනවා එයාට. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් එහෙම. දැන් අපිට මේ අපි ඉස්කෝලේ ගියා. විභාග ලිව්වා. අපි උසස් පෙළ කළා. අපිට මේ ධර්මයේ හැමුට හිත යන්නේම මහාන වෙනින් කියලා අර ඊ පැත්තට යනවා.
ඒ හේතුව සංසාරේ අපේ අපි සමාල්ලාට පුරුදු කරන්න ඇත්තේ පැවිද්දකට ආසාවෙන්. ඒ නිසා හිත ඒ පැත්තට යනවා. සමහර අය පින් කර කර කාම සම්පත්තිය පතනවා. මේ පින් බලෙන් ලොකු ගෙදරක් ඕන. මේ පින් බලෙන් ලස්සන නෝන කෙනෙක් ඕන. මේ පින් බලෙන් අපිට ගොඩාක් ළමයි ඕන. එහෙම කියලා කාම ප්‍රාර්ථනා පිනත් එක්ක එකතු වෙනවා. ඒ වාගේ අය මනස ලෝකයට ආවට පස්සේ එයා හැම වෙලාවෙම ලස්සන ගෙදරක් ප්ලෑන් කරනවා. ඒ වගේම ගෑල්වමයි අතර ලස්සන කෙනා හොයනවා. එයාගේ හිත ඒ පැත්තට යනවා. සසර පුරුදු මතක තියාගන්න. නරක තිරිසම් ප්‍රේත අසුර ඔය හැම ලෝකෙකම පුරුද්දාවට පස්සේ පුරුද්දටම යනවා. මනුස්ස ලෝකේ විශේෂයක් තියෙනවා, පුරුදු කඩන්න පුළුවන්, පුරුදු වෙනස් කරගන්න පුළුවන්. ධර්මයෙන් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් ධර්මයෙන්. ඒ නිසා තමයි මනුස්ස ලෝකේ වෙනස. ඒ නිසා මතක තියාගන්න, මේ වනාහි මනුස්ස ලෝකයයි, මේක තිරිසන් ලෝකෙ නෙවෙයි. ඒ නිසා තිරිසන් විදිහට ඉන්න එපා. තිරිසන් සතාට රාගයක් ආවට පස්සේ මේ බිරිඳ, මේ අම්මා එහෙම එන්නේ නැහැ. ළඟ ඉන්නේ කවුද? ඔහු සමග හේ සිස්සේ හැසිරෙනවා. බ්‍රේක් එකක් එන්නේ නැහැ. ඔබ හිතට ආසාවක් ආවට පස්සේ ඒ ආසාව ඉදිරියේ මේ අම්මා, මේ නංගි, මේ බිරිඳ, ඒ අතර තමන්ගේ හිතට එන ක්ලේශේ පාලනය කරන්න නැති කෙනෙක් නම් ඔබගේ හිත හැදිලා තියෙන්නේ තිරිසන් විදියට. ඔහුට අදාළ නැහැ කෙනා. ඒ තිරිසන් ලෝකවල ඉඳලා ආවට පස්සේ තමයි නොයෙක් ඔය අසාධාරණ අපචාරාදී කටයුතු ලෝකයේ සිද්ධ වෙන්නේ. ජම්ම ගති. අපි කියනවනේ කතා කරනකොට සමහර බලු වැඩ කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ හිතට එනවා ඇත්තේ ඔවුන් කලින් ජීවිතවල සුනක ජීවිත. ගොඩාක් විශේෂයෙන් ලොකු ගෙවල්වල තව දුර්වලතාවයක් තියෙනවා. ඔබ නොදන්න මෙතනින් අයගේ ගෙවල් වලත් ලොකු බල්ලෝ ඇති ගෙදර. එයා ගොඩාක් බල්ලට ආසයි, ආදරේ. එයා හිතනවා මෙයා ගොඩාක් කැමති මට. මගේ අතින් තමයි මෙයා ගොඩාක් කන්න කැමති. මෙයාට මං ඉන්නව නම් කවුරුත් ඕනේ නැහැ. හැම වෙලාවෙම හිතින් තමන් එක්ක බල්ලා බද්දයි කියන එකට ලකුණු දදා ඉන්නවා. බල්ලා ලෙඩ වුණොත් කෑවේ නැත්තම් එයාට ගොඩාක් දුකයි. අපි ඒකට කියනවා කරුණාව, මෛත්‍රිය කියලා. සසරයේ ස්වභාවයත් එක බලනට තියෙන්නේ බන්ධනේ. බැඳිච්ච නිසා හැම වෙලාවෙම සුනකෙක් ගැන හිතට ආපු නිසා, වැඩිපුර සුනකයත් එක්ක ගැවසෙච්ච නිසා, වැඩිපුරම සුනකයාට සත්කාර කර කර හිටපු නිසා එයාගේ හිත එතෙන්න හැදෙනවා. කය බිඳිලා මැරුණාට පස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එකපාරම දුක හිතේ කියලා කියන්නේ නැහැ ඒක. තේරුම් ගන්න. නමුත් අන් අයට උදව් කරනවා, පින් කරනවා, කුසල් කරනවා, ලොකු පිනකුත් එයාට තියෙනවා. ඒ නිසා ඒ අයත් මැරිලා ඒ ලෝකවල ඉපදුනාට පස්සේ ඒ අයගේ පින්බලයට ඇයි ඇතුලේ දන් දීපු පිනක් තියෙනවනේ. අනිත් අයට හිතෙනවා මෙයාව ගෙනියන්න ඕන, හොඳට කෑම හම්බේන, හොඳ ගෙවල් වල ඉන්නවා. නමුත් තිරිසන් ඔවුන්ට ජම්මගති නැති කරගන්න බෑ. ඒකයි හරි භයානකයි මේ සංසාරේ. හරි භයානකයි මේ සංසාරේ. ආය ආයමත් ආපු තැන් වලට යන්න එපා.
අපි නිවන් දැක්කේ නැති නිසා අනිවාර්යෙන් අපි මැරිලා ආයෙ උපදිනවා. ඇත්තටම උපදිනවා. උපදින්නේ නැත්නම් ආයෙ මම පින් කරන්නෙත් නැහැ. මම මෙහෙම බණ කියන්නෙත් නැහැ. මැරිලා ආයෙ උපදින්නේ නැත්නම් මග්ගට මැරිලා ඉපදෙන නිසායි ප්‍රශ්නේ. ඒ නිසා තව අපූරු කතාවක් කියන්නම්. ඒ තමයි පින්වත්නි, ඔබ දුටුවා පසුගිය කාලේ අපි ගත්තොත් කටුවා පිටියේ පල්ලි බෝම්බ පිපිරීමේදී, ඒ බෝම්බ පිපිරුණාට පස්සේ තප්පරයයි එසැනින් ඒ මිනිස්සු මස් වැදිලි බවට පත් වුණා, ඇඟේ කෑලි බවට පත් වුණා. සමහර මස් වැදිලි වෙන වෙනම එකතු කරන්න බැරි නිසා සවලෙන් එකතු කරන්න. එදුකට ඒ සිද්ධිය දැක්කට පස්සේ අපිට හිතෙනවා මේ මිනිස්සු මැරුණාද කියලා දන්නේවත් නැතුව ඇති කියලා. ඇයි හිතාගන්න බෑනේ? නමුත් පින්වත්නි, ඔබ නොදන්නා දෙයක් කියන්නම්. මහරහතන් වහන්සේ නමක් මෙසේ වදාලා. ඒ තමයි බලවත් පුරුෂයෙක්, ඒ කියන්නේ ගොඩාක් හයි හත්තිය තියෙන මිනිසෙක් තීවුණු කඩුවක් අතට ගන්නවා. අරගෙන තවත් මිනිසෙක්ගේ බෙල්ලට ගහනවා. මේ අසුරු සැනින් තප්පරේට කඳ එක පැත්තක, ඔළුව එක පැත්තක බෙල්ලට ගහපු ගමන්. එතකොට අපිට හිතෙනවා මේ මිනිසයා මැරුණාද කියලාවත් දන්නේ නැතුව ඇති කියලා. නමුත් නාගසේන මහරහතන් වහන්සේ, ඒ රහතන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ එයාට මෙහෙම හිතෙන්නේ කියනවා. කොහොමද හිතෙන්නේ? අක්කර 150ක කුඹුරක මේ වී ගොයන් තියෙන කුඹුරු තියෙනවා අක්කර 150. 150ෙම ගොයන් කපලා වී ගන්නවා. ලොකු වී ගොඩක් ගහනවා. ඒතරේ වී ගොඩේ කොච්චර වී තියෙනවද? අක්කර 150ක ගොයමක වී තියෙනවා. ඒ වී යට ගණන් කරන්න පුළුවන් කිව්වා කෙනෙකුට. නමුත් අර කඩුවෙන් තප්පරේට බෙල්ල කැපිලා යද්දී ඔහුට ඇතිවෙන සිතිවිලි ගණන් කරන්න බෑ. එච්චර හිතෙනවා. මම මේ කියන්න හැදුවේ පින්වත්නි, මැරෙනකොට ඉක්මනට මැරෙන්නේ නැහැ. ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. මතක තියාගන්න, ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. රෑ නිදාගත්ත මනුෂයා උදේ වෙනකොට මැරිලා. එතකොට අනිත් අය කියනවා නෑ, නින්දෙම මැරිලා ගිහිල්ලා. නෑ, ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. මා ඒට තවත් උපමාවක් කියන්න. කුමක්ද උපමාව? අපි අඳුරන මේ නෝන කෙනෙක් අසනීප වුණා. අසනීප වෙලා නුවරේ ඉස්පිරිතාලේ දැඩි සත්කාරයට දැම්මා. ටිකක් වෙලා යනකොට එයාගේ මේ හදවත ගැස්ම නැවතුණා. අර ECG යන්ත්‍රේ දැන් රේඛාව කෙලින්ම යනවා. ඊට පස්සේ විනාඩියකින් විතර ආපහු වැඩ කරනවා. ඇයට පණ ආවා. සුවපත් කළා. දැන් ගොඩක් සුවයි. මාහට දුරකථනින් කතා කළා. හාමුදුරනේ, කාටවත් නොකියපු කාරණාවක් මේ කියන්න ඕන. මොකද්ද කියලා ඇහුවා. මං දැඩි සංකාරයට ගිහිල්ලා මාව මට ප්‍රතිකර්ම කරනකොට මගේ ඇඟෙන් මම වගේම කෙනෙක් එහෙම උඩට පා වුණා කිව්වා. එතකොට මට පේනවා දොස්තරලා ඔක්කොම එකතු වෙලා මට වෙදකම් කරනවා ශරීරයට පේනවා. මම මේක බල්ලයි අනිත් පැත්ත බැලුවා. මෙහෙන් බල්ල ඔළුව හරවනකොට එයා මේ හලවත බෝවත්ති අඟුලිමාල මහසෑය හදනවනේ. ඒ සෑයට ගඩොල් දෙනවා, ශ්‍රමදාන කරනවා, වැලි හලනවා.
මුළු දවසෙම යාවත් ඒ සෑයට ශ්‍රමදාන කරපු ඒවා ඔක්කොම ටික පේන්න ගත්තා කියලා. එක දිගට පේනවා මුළු දවසම පේනවා. ටිකක් වෙලා යනකොට අර ශරීරය ආයෙත් අර ශරීරයට මේ හැම කාන්දම වගේ ඇදිලා ගියා. මං ඇහුවා ඔබ කලින් හිතුවාද මම මෙහෙම මේ ලෙඩ වෙනකොට මේවා හිතන්න ඕන කලින් කරපු දේවල් හිතන්න ඕන කියලා හිතුවද? නෑ කිව්වා. ඉබේම පිරුණා කිව්වා. ඔතන කාරණා කීපයක් තියෙනවා විග්‍රහ කරගන්න. එකින් එකක් තමයි මුළු දවසකම කරපු වැඩ ටික පේන්න ඔරලෝසු කට්ටෙන් කොච්චර වෙලාද ගියේ? විනාඩියයි. ඔයාලා දන්න විදිහට මෙතන ඉන්න ගොඩක් අය ඉන්නවා ෆිල්ම් බලන අය. ඔයාලා පැයෙන් දෙකෙන් ওই ෆිල්ම් එක බැලුවට ওই ෆිල්ම් එක හදන්න කොච්චර කාලයක් යනවද? අවුරුදු ගණන් හදන ෆිල්ම් එක පැයෙන් බලනවා. අක්ෂරධම් කියන ෆිල්ම් එක හදන්න අවුරුදු 10ක් ගිහිල්ලා තියෙනවා විනාඩි 20යි. මම මේ කියන්න හදන්නේ ඔයාලා මේ අවුරුදු 60ක් 70ක් රඟපාන ෆිල්ම් එක තප්පරයට පේනවා මැරෙන වෙලාවේ. ඔබට නැවතද උපමාවක් කියන්නම්. ඔයාලා අහලා තියෙනවද රහතන් වහන්සේලා පෙර ජීවිත බලනවා කියලා? එදුරේ රහතන් වහන්සේලා කල්ප ගණන් ආපස්සට අවුරුදු කෝටි ගණන් දහස් ගණන් ආපස්සට කල්ප ගණන් ආපස්සට බලනවා. කල්ප 500ක් ආපස්සට බලන්න කල්ප 500ක් යනවද? නෑ, තප්පරයට බලනවා. කල්ප 500ක් ආපස්සට තප්පරයට බලන්න පුළුවන් නම් මේ අවුරුදු 60 70 මැරෙන වෙලාවේ තප්පරයට පේනවා. හංගන්න බෑ කරපු දේවල්. පෙනෙන්නේ අන් අයට නොවේ තමන්ට. මේ බනහන් දෙන්න කලින් gedaredin ඔබ කවුරුවත් නොදැන ඔබට යමක් සිදු වුණා නම් ඒක දන්නේ ඔබ. ඒක මතක් වෙන්නේ ඔබට. පේන්නේ ඔබට. අන් අයගෙන් සාක්ෂි අවශ්‍ය නැත. තමන් කරපු දේ තමන්ම පෙනෙද්දී නෑ කියා ගන්න හයියක් තමන්ට කිසිවත් නැත. මොන ආගමක වුණත් මොන ජාතියක වුණත් ස්ත්‍රී පුරුෂ ભેද කෙසේ වුවත් ලොකු කුඩා පුංචි මොනවා වුණත් මැරෙන වෙලාවේ නම් තමන් කරපු දේ පේනවාමයි. තප්පරයට පේනවා. දැන් එහෙනම් මොකද කරන්නේ? ඇයි සත්තු මැරීම තමන්ගේ අතින් සත්තු මරලා තියෙනවනම් හොරකම් කරලා තියෙනවනම් ඊළඟට සල්ලාල කම නරක හැසිරීම වල ඉදිරියට තියෙනවනම් බොරුවෙන් අන් අය රවට්ටලා තියෙනවනම් බේබදු කම ඉදිරියට තියෙනවනම් ගොඩාක් බොන මිනිස්සු ගොඩාක් පෞරස් කරගන්නවා. බොන මිනිස්සු පෞරස් කරගන්නවා කියන එකට මම ඔබටම තේරෙන්න කාරණාවක් කියන්නම්. බිව්වට පස්සේ හිත සාමාන්‍ය ස්වභාවයෙන් පවතිනවද? හිත පාලනයෙන් තොර වෙනවද? හිතෙන විදිහට මොකද්ද? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. ජීවිතේට යමක් කටේ තියලා නැහැ වගේ කට්ටිය ඉන්නේ. එතකොට මම අහලා තියෙන විදිහට කියන්නම්. මම අහලා තියෙන විදිහට බිව්වට පස්සේ මනස විකෘති වෙනවා. හිත පාලනයෙන් තොර වෙනවා. හිත පාලනයෙන් තොර වෙන නිසා තමන්ගේ බිරිඳ ඉදින් වෙන බිරිඳ අවෘද්ධිය බලනවා. හිත පාලනයෙන් තොර වෙන නිසා දවසේම හංගගෙන හිත හිර කරගෙන තිබ්බ ටික කටෙන් පිට වෙනවා. හිත පාලනයෙන් තොර නිසා කට දෙපැත්තින් පෙන වැක්කිරෙනවා. කෙල වැක්කිරෙනවා. පියදා ගන්න හිතෙන්නේ නැහැ. හිත පාලනයෙන් තොර නිසා කැරකිල බිමට වැටෙනවා. වගාක් නැතුව නැගිටිනවා. හිත පාලනයෙන් තොර නිසා කොහේ හරි වමනේ දානවා. හිත පාලනයෙන් තොර නිසා වෙලාව මතක් වෙන්නේ නැහැ. පින්වත්නි කෙනෙක්
මේ තියෙන සාමාන්‍ය හිත දමනය කළ එක තැනකට ගන්නවා. ඒ කියන්නේ හිත සංසුන් කරනවා. භාවනා කරනවා කියලා කියන්නකෝ. හිත සංසුන් කරනකොට භාවනා කරනකොට පිං රැස් වෙනවද නැද්ද? නැවතත් අහනවා. සාමාන්‍ය හිත දමනය කළා විසිරෙන ගතිය අඩු කරනකොට පිං රැස් වෙනවද නැද්ද? එහෙනම් සාමාන්‍ය තියෙන හිත විකෘති කරනකොට ගොඩාක් පව රැස් වෙනවා. හැම දැනම හැදිලා ඉවරයි. මේ මාත්‍රාවිය අරගෙන සමහර ඔළුවේ ගන්න ජෙල් එක කනවා, රිද්දහලේප කනවා, බොන්න තියෙන බෙහෙත් වැඩිපුර බීලා මත් වෙනවා. සමහර අය මානසික රෝගවලට දෙන බෙහෙත් නිකම් මිනිහා බොනවා. ළඟදීන් කොල්ල ටිකක් කාමරයකට ඔය එක එක හඳුන්කුරු වර්ග තියෙනවා. ඒ හඳුන්කුරු පත්තු කොල්ල මුළු කාමරේම හඳුන්කුරු දුම පුරවලා මේ දුමේ ඉඳලා විනාඩි 10ක් විතර වෙරි වෙලා එළියට එනවා. ඔය අන්‍යාගමික එක එක ජාතීන් හදන හඳුන්කුරු වල එක තියෙනවා. අවසානයේ අනාගතේ බුදුන් පුදන්න හඳුන්කුරක් නැති වෙනවා. මට ඒ වෙලාවේ තමයි හිතුනේ අර මහමෙවුනාවේ සෞභාග්‍ය හඳුන්කුරු එක පටන් ගත්ත එක කොච්චර වටිනවද කියලා. පිරික්කි කියා ඒ වට සුවඳ කවන්නේ. ලෝකේ විනාශ වෙලා ඉවරයි. කොල්ලෝ බීලා මොකද්ද වෙනවා? 11 වසර පුතෙක් ආවා. මට මේ ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙනවා කියලා මං ඇහුවා. දරුවෝ උඹගේ යාළුවෝ 10 දිනක් හිටියෝ කී දිනෙක බොන්නේ නැද්ද කියලා. ස්වාමීනි මගේ යාළුවන්ගේ 10 දිනෙන් ගත්තොත් 7 දිනෙක්ම බොනවා කියෝ. 7 දිනෙම බොනවා කියන්නේ එහෙනම් ඒ යාළුවෝ කියන්නේ ඉස්කෝල ළමයිනේ. ඉස්කෝලේ ළමයි කියන්නේ ඔයාලගේ ළමයි. මේ බ්‍රහ්ම ලෝකෙන් ඉස්කෝලෙට එන්නේ නැහනේ. පොඩ බලන්න ළමයි දිහා. ගොඩාක් අය පව රැස් කරගන්නවා. ළමයි දිහා බලන්නේ නැති නිසා ගොඩක් පව රැස් කරගන්නවා. දැන් පෙරේ දවසක අම්මා කෙනෙක් දුවෙකුත් ගෙනගෙන ප්‍රශ්නයක් කතා කරන්න ආවා. අම්මයි දුවයි විතරයි ඉන්නේ. ඒ අම්මා රෑ එකට එකපාරම ඇහැරිලා. දුව නෑ ඇඳි. ගෙව්වා වත් පිට හෙව්වා. ඊට පස්සේ අම්මා මොකක් හරි බෙහෙත් බොනවා. අම්මාට නිින්ද ගිහලා එහෙම පුටුවෙම. උදේ අම්ම හැරෙනකොට කෙල්ල ඇඳේ නිදි. ඊට පස්සේ තෝ කොහෙද ගියේ? කොහෙවත් ගියේ නැහැ නිදි කිව්වා. ගහලා ගහද්දින් කරබාන ඉන්නවා කෙල්ල. ඇදගෙන ආවා අපි ළඟට. ඊට පස්සේ මම සැරකල් ඇහුවා. දැන් අම්මා ඉදින් කියන්නේ නැහැ. අම්ම යවලා අපි ස්වාමීන් වහන්සේලා කතා කළා. මාස 3ක් රෑ එකට ගේම් පයින්නෝ. අවුරුද්දාසේ කෙල්ලට වයස. තව අවුරුද්දාසේ කොල්ලෙක් හැමදාම රැට එනවා වත්තට. ඊට පස්සේ මම ඇහුවා ඇයි උඹ මෙහෙම කරන්නේ? කිව්වා අම්මා උදේ ඉස්කෝලේට ගිහින් ඇල්ලානවා. ඉස්කෝලෙන් එළියට එනකොට අම්මා එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ක්ලාස් එකට අම්මා ගිහින් දානවා. ක්ලාස් එකෙන් එනවා. ඊතර කොල්ලෙක් එක කතා කරනවත් මට වෙලාවක් නැහැ කිව්වා. මගේ හිතට ගිය වෙන එකක්. කොල්ලෙක් එක කතා කරන්න තප්පරයක්වත් නොදී කෙල්ලෙක් රැක්කත් කෙල්ලු නම් රකින්න බෑ. මගේ හිතට ආවෙම නම් ළමෙක් රකින්න තියෙන්නේ පිම්පව් විශ්වාසයෙන්මයි. පිම්පව් කරන දේ එනවා Tamanට. වංචාවක් කළොත්, චපල බවක් කළොත්, ලෝකේ මුලාං කළොත් ඒ කර්මය Tamanට එනවා කියන පිම්පව් විශ්වාසය නැත්තම් මේ ලෝක සත්වයා කොහොමද රකින්නේ? කොහොමද රකින්නේ? නමුත් බලන්න පින්වත්නි, බණක් අහන්න එනකොට වයසක උන්දලාම එනවා මිසක්කා ළමයි ගෙන්නගෙන එන්නේ නැහැ. මේ දුර්ලභ මනුෂ්‍ය භාවයේ ස්වභාවයත් කරන පින්පව්වල විපාකයත් Tamanට එනවා කියන එක ළමයි ඇහුවොත් ඒක පවද්ද? ඒ අය තම තමන්ගේ ජීවිතේ අඩුපාඩු හදාගත්තොත් ඒක වැරද්දක්ද? මතක තියාගන්න, ළමයිට ධර්මයේ තිබ්බොත් පිම්පව් ගැන විශ්වාසය තිබුණ නම් ළමයි රකින්න පුළුවන්. ඒ අයට අම්මා ගැන දුක හිතෙනවා. අපි මේ ලෝකෙට ඉස්සලාම කෑස් ගාගෙන අඩාගෙන එනකොට මේ උගුර තෙමන්නේ අම්මගේ කිරි ටිකෙන්.
අපි වෙනුවෙන් කොච්චර අම්මලා අවදි වෙලා ඉඳ ඇතිද? ඊළඟට තමයි බබේ කුසේ ඉද්දින් අම්මලා ඇල් වතුර බොන්නේ නැහැ, උණු වතුර බොන්නේ නැහැ. හරියට පරිස්සම් වෙනවා. කකුල හැප්පුණත් කොහේ හරි අම්මා එකපාර මත යවන්නේ බඩට. අම්මගේ ඔළුව වැදුනත් ඇඟ වැදුනත් අම්මා වැටුනත් එකපාරම අම්මා අල්ලගන්නේ තමන්ගේ බඩ. ඒ කියන්නේ තමන්ට මොනව වුණත් කමන්නේ. මේ බඩේ ඉන්න දරු සිඟිත්තාට මුකුත් වෙන්න එපා. එහෙම දරුවෝ හදලා ඊළඟට මේ බත් කව කව අපේ කටවල් වලට අම්මලා කවපු බත් කටවල් ගන්න ගණන් කරන්න බෑ අපිට. මොන ගණන් ශාස්ත්‍රය ඉගෙන ගත්තාද? එහෙම අම්මලාට මේ කටින් බොරු කියපු ගමන් ගොඩාක් පව් රැස් වෙනවා. ඒ වාගේ ආදරණීය අම්මලාන්ට ඒ වාගේ වංචාවක් කරපු ගමන් අර කෙල්ලනම් බොහෝ පව් රැස් කරගත්තා. ඉතින් ඕවා පේනවනේ මැරෙනකොට. දැන් ඔය කෙල්ල අනාගතේ කසාද බැඳලා ඔය කෙල්ලගේ දරුවේ ගෑනු ළමෙක් ඔය වගේ රැයට ගෙදරින් පැන්නොත් ඕකී කොහොමනම් අවවාද කරන්නද? මතක තියාගන්න, තමන් වැරද්දක් කරනවා කියන්නේ අනාගතේ තමන්ගේ ළමයිගේ වැරදි හදන්න බෑ කියන එකේ පෙරනිමිතියි.